සුබ මධ්‍යහනක්. ITN මධ්‍යහන පුවත් විකාශය සමගින් මම දනුෂ්ක බණ්ඩාර. මම වත්සලා කුලසූරිය මුලින්ම අවධානය ප්‍රති සිරස්තල වෙත. පොලිස් වෙඩිපහරින් තුවාල ලැබූ සැකකරුවෙක් මරුට. පාන්දරින් ආ කැබිනට් ඇමතිවරුන්. කුකුලා වුණත් කුරුලා වුණත් උදේ කැමහුවෙන්නේ උදේම නැගිටගෙනාට කියනවනේ. ආධාරයක් මිස ණයක් නොබු ප්‍රදානයක් ගැන ඇමරිකාව පහදයි. උපාධි දහරින් 16800කට පත්වීම. පාකිස්තාන හමුදා යානයක් කඩා වැටේ. කළු පටි පැලඳ තරගයට එන බංග්ලාදේශ කණ්ඩායම. අන නොතකා දහවණය කළ වෑන් රථයකට පානදුර ප්‍රදේශයේදී බටපිරිස සිදුකළ වෙඩි තැබීමේ සිද්ධීන් තුවාල ලැබූ සැකකරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියේදී එම සැකකරු ජීවිතක්ෂයට පත්ව තිබෙන්නේ. මත්තිගොඩ කිරිගම්පමුණුව ප්‍රදේශයේදී වෑන් රථයක් කොල්ලකා පලා යන බවට අදාළ වෑන් රථයේ හිමිකරු මත්තිගොඩ පොලිස් ස්ථානයට දෙනුම් දී තිබුණා. වෑන් රථයේ සවිකර තිබූ GPS උපකරණ මගින් වෑන් රථයේ ගමන් ගන්නා මාර්ගය පිළිබඳවද ඔහු පොලිසියට දෙනුම් දී තිබූ අතර ඒ සම්බන්ධයෙන් අගුරුඅතොට පොලිස් ස්ථානයේ දැනුවත් කිරීමටයි පියවර ගැනුණේ. අනතුරුව අගුරුඅතොට පොලිස් ස්ථානයේ නිලධාරීන් 4 දිනක යතුරුපැදි දෙකකින් මෙම වෑන් රථයේ පසුපස හඹා ගොස් තිබෙනවා. පානදුර පිම්බත් මාර්ග බාධකයේදී මෙම වෑන් රථය අනනොතකා යුද හමුදා සෙබළුන් දෙදෙනෙකුද අනතුරට ලක් කර පලා ගිය බවයි පොලිසිය පවසන්නේ. එම වෑන් රථයේ පලා යාමත් සමග වලාන මධ්‍යම දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් වාහනය පසුපස හඹා ගොස් එම වෑන් රථයේ මග හරස් කර නතර කෙරුණා. ඒ සමග සැකකරුවන් දෙදෙනා වාහනය දමා පලා ගොස් ඇති අතර ඒ අවස්ථාවේ යුද හමුදා සෙබළුන් වෙඩි තැබීම සිදු කර ඇත්තේ. එහිදී එක් සැකකරුවෙකු තුවාල ලැබූ අතර ඔහු ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් තිබෙනවා. පලා ගිය අනෙක් සැකකරු පානදුර පිම්බත් ප්‍රදේශයේදී අතරංගොඩගත් බවයි පොලිසිය ප්‍රකාශ කළේ. මොහු දැනට පොලිස් ආරක්ෂාව යටතේ පානදුර රෝහලේ ප්‍රතිකාර ලබනවා. ලාංකිකයන් ලෙස එක්ව කටයුතු නොකළහොත් රට විනාශයට පත්වන බව අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පවසනවා. අද අලුයම කැබිනට් රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. ජනාධිපතිතුමාගේ සහ අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී කැබිනට් රැස්වීම පැවැත්වුණේ. उत्सव राजकारी उपाधि දහරින් 16800කට රජයේ පත්වීම් ලබා දීමේ පළමු අදියර අද ආරම්භ වෙනවා. පළමු අදිය රටතේ 3800කට පත්වීම් ලබා දී සෙසු පත්වීම් සියල්ල ලබන දෙවන දාවන විට ලබා දී අවසන් කරන බවයි රජය පවසන්නේ. උපාධි දහරින් 16800කට පත්වීම් ලබා දීම මෙය අනුව සිදු කෙරෙනවා. උත්සවය අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අරලියක හවන්දරේදී පැවැත්වීමට නියමිතයි. කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල තෝරාගත් සියලු උපාධි දහරින්ට සහ කලුතර දිස්ත්‍රික්කෙන් තෝරාගත් 200 දෙනෙකුට පත්වීම් ලබා දීම එහිදී සිදු කෙරෙනවා. කොළඹ දිස්ත්‍රික්කයේ උපාධි දහරින් 1840 දෙනෙකුට සහ ගම්පහ දිස්ත්‍රික්කයේ 1760 දෙනෙකුට පත්වීම් ප්‍රදානය කෙරෙනු ඇත. දෙවේනේ සෙසු ප්‍රදේශවලින් දිස්ත්‍රික්කයකින් 40 දෙනෙකු බැගින් උපාධි දහරින් 880 දෙනෙකුටත් බාහිර උපාධි දහරින් 880 දෙනෙකුටත් මෙහිදී පත්වීම් ලිපි ප්‍රදානය කෙරෙන බවයි අග්‍රාමාත්‍ය කාර්යාලයේ සංවර්ධන සංනිවේදන ඒකකය සඳහන් කරන්නේ.
Millennium Challenge Corporation හරහා ශ්‍රී ලංකාවට ලබා දෙන ඩොලර් මිලියන 480ක මුදල ඇමරිකානු ජනතාවගේ පූර්ණ පරිත්‍යාගයක් පමණක් බව ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ඇලයිනා බී ටෙප්ලිට්ස් මහත්මිය පවසනවා. Millennium Challenge Corporation වැඩසටහන සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලු පිළිබඳව ශ්‍රී ලංකා ජනාධිපතිවරයා දැනුවත් කරමින් තානාපතිනිය යවා ඇති ලිපියේ සඳහන් වැත්තේ එම මුදල ණය මුදලක් නොවන බවයි. අදාළ පරිත්‍යාග යටතේ රට තුල සිදු කරන සංවර්ධන ක්‍රියාවලිය පිළිබඳවද තානාපතිනිය මෙම ලිපිය මගින් කරුණු අවධාරණය කර තිබෙනවා. Millennium Challenge Corporation වැඩසටහන ශ්‍රී ලාංකීය ජනතාවගේ ආර්ථික වර්ධනයට හේතු වන ආකාරය පෙන්වා දෙන තානාපතිනිය සඳහන් කර ඇත්තේ ගමනාගමනය ඉඩම් කළමනාකරණය මෙහි ප්‍රධාන අරමුණ බවයි. ඉඩම් කළමනාකරණ ව්‍යාපෘති මගින් කිසිදු ඉඩමක් ඇමරිකා රජයට හෝ ආයතනයකට පැවරෙන්නේ නැති බවද ඇය අවධාරණය කරනවා. මෙයටතේ කොළඹ මහනුවර අතර නාගරික ජනතාවට මුහුණ දීමට සිදු ඇති වාහන තදබදය පිළිබඳවද දැඩිව අවධානය යොමු කර ඇති බවත් වැඩසටහන නිමාවත් සමග පහසුවෙන් සහ ආරක්ෂාකාරීව ගමන් කිරීමට හැකියාව ලැබෙනු ඇති බවත් ඇය පවසනවා. මෙම ව්‍යාපෘතියෙන් කාර්යබහුල වේලාවන්හි කොළඹ නගරයේ කිලෝමීටර් 250ක් වාහන තදබදය අඩුවන අතර ගමනාගමනයේ සඳහා ගතවන කාලය 40%කින් අඩුවෙනු ඇති බවද තානාපතිනිය ජනපතිට යැවූ ලිපියේ සඳහන් කර තිබෙනවා. වාහන අනතුරු හා මරණ සංඛ්‍යාව අඩුවනු ඇති බවත් කොළඹ වරායට භාණ්ඩ ප්‍රවාහනය කිරීම කඩිනම් වීම හරහා ශ්‍රී ලංකා අපනයනය දියුණුවනු ඇති බවද ඇය පෙන්වා දෙනවා. Millennium Challenge Corporation හරහා ලබා දෙන ඩොලර් මිලියන 480ක මුදල ඇමරිකානු ජනතාවගේ පූර්ණ පරිත්‍යාගයක් බව යලි අවධාරණය කරන තානාපතිවරිය ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට කිසිදු මුදලක් නැවත ගෙවීමට සිදු නොවන බවද ඒ සඳහා කිසිදු ගිවිසුමකින් බැඳීමක් නොමැති බවද අවධාරණය කරනවා. ශ්‍රී ලංකාව නිදහස ලැබූ දා සිට සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් එක්සත් ජනපදයේ ඩොලර් බිලියනයක් ඉක්මවා ආධාර ලබා දී ඇති බව පෙන්වා දෙන තානාපතිනිය දෙරට අතර ද්විපාර්ශ්වික සම්බන්ධතාවයේ විනිවිදභාවය රැක ගැනීමට එක්සත් ජනපදයේ කැප වී සිටින බවද පෙන්වා දෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා වංචා දූෂණ අක්‍රමිකතා අසොයන ජනාධිපති කොමිසම හමුවේ අද පෙනී සිටියා. දුමින්ද දිසානායක මහතා කෘෂිකර්ම අමාත්‍ය දුරේ දරණ කාලයේ කෘෂිකර්ම අමාත්‍යංශයේ පවත්වාගෙන ගියේ බදු පදනම මත ලබාගත් ගොඩනැගිල්ලකයි. ඒ සම්බන්ධයෙන් සිදුවන පරීක්ෂණවලට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා දුමින්ද දිසානායක මහතා ජනාධිපති කොමිසම හමුවට පැමිණි බවයි වාර්තා වුණේ. මේවන විටත් ඒ මහතාගෙන් ප්‍රශ්න කිරීම සිදු කෙරෙනවා. ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ සහරාන් හෂිම්ගේ බිරිඳගේ වැඩිමහල් සොහොයුරා කොළඹ අපරාධ කොටසේ මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සහරාන් නැමැතා නුවරඑළිය ප්‍රදේශයේ පැවතු අවි ආයුධ පුහුණුවීම් හා දේශනවලට මෙම පුජ්‍යලයා සහභාගී වී ඇති බවයි පරීක්ෂණවලින් හෙළිව තිබෙන්නේ. සැකකරු කැකුණුගොල්ල කටුපොත පදිංචි මොහොමද අබ්දුල් කාදර් අසීම් නැමැතා බවයි අපරාධ කොටසේ ප්‍රකාශ කළේ. ධාන්‍ය ආනයනයට වඩා ඒවා පියලි කර ගැනීමේදී ඉහළ බද්දක් පැනවීමට කටයුතු කර ඇති බව අමාත්‍ය පී හැරිසන් මහතා පවසනවා. හලාවත මාදම්පේ ඉදිකළ ගොවිජන සේවා මධ්‍යස්ථානයේ විවෘත කිරීම වෙනුවෙන් පැවති උත්සවයේදී අමාත්‍යවරයා එම අදහස් පළ කළා. අපි උඳුවලට රුපියල් 125 බද්ද රුපියල් 200 දක්වා වැඩි කෙරුවා. අපි පහුගිය කාලේ බඩේරුගු ආනයනය සම්පූර්ණයෙන්ම නවත්වනවා විතරක් නෙමෙයි බඩේරුගු වල බද්ද රුපියල් 10යි තිබේ ඒක 20ට වැඩි කෙරුවා. දැන් මාස දෙකකට ඉස්සලා ලුණු වලට බද්ද රුපියල් 40 කෙරුවා. අනිවාර්යයෙන්ම අපේ ගොවි මහත්තුරුන්ට මේ සැරේ ලුණු වලට බය නැතුව තමන්ගේ අස්වැන්නට අඩුම තරමේ කිලෝ එකට රුපියල් 80ට එහා විකුණ ගන්න පුළුවන්. ඒ වගේම තමයි උඳුවලට රුපියල් 200 බද්ද දාපු හැටි උඳු පියලි කරලා ගේන්න පටන් ගන්න. මුංගට වලට බද්ද දානකොට මුංගට පියලි කරලා ගේන්න පටන් අරන්. කව්පිය වලටත් ඒ වගේම. ඒ නිසා ගිය සතියේ ජීවන වියදම් කමිටු රැස්වීමේදී අපි තීන්දුවක් ගත්තා. උඳුව කිලෝ එකක් ගේන්න රුපියල් 200 නම් බද්ද පියලි කරලා ගෙනාවු රුපියල් 400යි බද්ද. මුං වලටත් එහෙමයි ඒ දාලා තියෙන බද්ද වගේ දෙගුණයක් කරන්ඩ අපි තීන්දුවක් කරන් තියෙනවා. බීඩි කොළ කිලෝග්‍රෑම් 2379ක් සමග ඉන්දියා ජාතිකයන් 6 දිනකු නාවික හමුදා බහරයට ගෙන තිබෙනවා. ශ්‍රී ලංකාවට ආයත වයඹ මුහුදු තීරයේදී මෙම වැටලීම සිදු කළේ.
सागर नौकाव मुरसंचार यदि सिटेदी मुहुदु सीमा उल्लंघने करमीन पेमिनेन यात्रावक निरीक्षणे करति बिनवा ए अनुव सुरनिमल नौकावेद सहायतिव तलविल देवस्थानीय सिट नाविक सतपुम 22 कट ओब्बेनवु मुहुदु प्रदेशवेदी एम यात्राव विशेष निरीक्षणेकट लक्केरुना एहिदी पार्सल 74 क असुरा संगवातिबो बीडीकोलतोगे स्वागनिमेट नाविक हमुदावट हेकिवुना एम यात्राव सह सेक्करुवन 6 दिनकुद नाविक हमुदा बहरेट गेनुना बीडीकोलतोगे कल्पिटिय श्रीलंका नाविक नौका विजय आयतने वित रगिनीमिन पसुव रेगु कार्यालय वित बहर दीति बेनवा सेक्करुवन सह यात्राव इदिरी विमर्शन संधा पोलिस सेवित बहर दीमटाय नाविक हमुदाव पियवर गत्ते गंपा दिस्त्रिक्के पवैत्वन रटवेनुवेन एकट सिटिमु जातिक संवर्धन वेडसटहने पलमु दिने अवसान वन विट व्यापति 812 क्रियात्मक केरुणा प्रतिलाभिन 218000කට पमन सहन सलसीमट हकीव तिबेनवा जनाधिपति तुमागे संकल्पेकट अनुव जनाधिपति लेखम कार्यालय मूलिकत्वेन दिस्त्रिक लेखम कार्यालय मट्टमिन रटवेनुवेन एकट सिटिमु जातिक संवर्धन वेडसटहन क्रियात्मक केरुणा गंपह दिस्त्रिके प्रादेशिक लेखम कोट्टास 13ක් इलक्क करगनिमिन मेतेक नोविसिंदुनु जनता गैटलु वलट विसंदुम लबा दीम मेतुलिन सिदु करेनवा ईए आरंभ केरुणु वेडसटहन सतियक पुरा क्रियात्मक करीमट नियमितई एपिलिबंद तोरतुरु गनेन्ने इंदिक तुषार दीर्घ व्यापृति रसक एक्क गंपह दिस्त्रिके केंद्र करगनिमिन आरंभवुन रटवेनु क्रियात्मकूटवा जायल एकल प्रदेशे महापरिमाणेन पवत्वागन गिय नीति विरोधी मत्पेन्स्कागारयक विशेष कार्य बलकाय मगिन बटला तिबेनवा एहिदी सेककरुवन तुन्देनेकु दत्तरंगुवट गेनुना नीति विरोधी मत्पेन् समगेवा सकस किरीमट योदा गन्ना उपकरणद मिहितिबी सोयागिन तिबेनवा हलावत नगरसभावे रियदुरुकुलिस सेवेकल पुद्गलेकु नगरसभा विवेकागारयेदी मियगोस् तिबेनवा हलावत विल्पत प्रदेशे पदिंचि 49 हेविरिदी पुद्गलेकुई मेलेस मियगोस् ऐत्ते ईये दिनेदी सेवे अवसान कर मेम पुद्गलया निवस बला यामट पीठत्व बस्रत्यक नोमति बव पवसमिन यल्ले विवेकागारये वेत पेमिन तिबेनवा एक्सा जातिक पक्ष जनाधिपतिवरण अपेक्षकया जनमतयट अनुव तोरा गन्ना बव राज्यमात्य निरोशन पेरेरा महता पवसनवा हलावत मुन्नेश्वरम प्रदेशे संवर्धन व्यापृति किहिप्याक आरंभ किरीमे अवस्थावट एक्कमिन ए महता एम अदहस पलकला गामिनी दिशानायक वृत्तीय पुहुनु आयतने डिप्लोमा सार्थकव निमकल सिसुंट सहतिक पत्र प्रदाने किरीम नवीन दिशानायक अमात्यवरयागे प्रधानत्वेन सिदु केरुणा पेरपासल गुरुपुहुनु डिप्लोमाव निमकल सिसुन 150 दिनकु हा इंग्रीसी डिप्लोमाव निमकल सिसुन 250 दिनकु मिहिदी सहतिक पत्र लबा गत्ता अपगे रट दिमुखरण पुलवान प्रधानतम केन्द्रे मानव केन्द्र तमुन्नांचला विशेष दून देशपालत्व पीटिपास तमुन्नांचला सुशक्त उत्साह तमुन्नांचला तीन सुसुकांटिक तवत्ट विशेष अपगे दूधर्वांट अध्यापने अभी प्रश्न करंड वर्षे अदुर्वायसे अपगे दर्वांग मुहुनुक रंड वर्षे रख्यावक्ल इत मे ओ लेवल ए लेवल क्रमे विशाल अड़बाड़ीनो अभी मे विनाशकर රට සංවර්ධනය කිරීමට පෙර කල යුත්තේ මානව සම්පත සංවර්ධනය කිරීම බව අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසනවා. නුවරඑළිය නගර ශාලාවේ පැවති උත්සවයකට එක් වෙමින් අමාත්‍යවරයා මේ පිළිබඳ අදහස් පළ කළා. ගාමිණී දිසානායක වෘත්තීය පුහුණු ආයතනයේ ඩිප්ලෝමා සාර්ථකව නිමකල සිසුන්ට සහතික පත්‍ර ප්‍රදානය කිරීම නවීන් දිසානායක අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. पेरपासल गुरुपुहुनु डिप्लोमाव निमकल सिसुन 150 दिनकु हा इंग्रीसी डिप्लोमाव निमकल सिसुन 250 दिनकु मिहिदी सहतिक पत्र लबा गत्ता अपगे रट दिमु करन्न पुलुवन प्रधानतम केन्द्रयक वेन्ने मानव केन्द्र तमुन्नांचला विशेषयेन्म दियुनु वेन्ने देशपालत्व पीटिपास्से यन्न एपा
තමුන්නාංශලගේ සුශක්තියෙන් උත්සාහයෙන් තමුන්නාංශලගේ තීර සුදුසුකම් ටික තවත් වැඩි කරගන්න විශේෂයෙන්ම අපගේ දූ දරුවන්ට මේ ලැබෙන අධ්‍යාපනය ගැන අපි ප්‍රශ්න කරන්න අවශ්‍යයි ලදුරු වයසේ සිට අපගේ දරුවන්ව පුහුණු කරන්න අවශ්‍ය රැකියාවක් ලබා ගන්න ඉතින් මේ O level හා A level ක්‍රමයේ විශාල අඩුපාඩුම් තියෙනවා අපි මේ වෙනස් කර යුතුයි පුවත් කිහිපයක් එක පෙළට දකිමු දැන් जातिक मौकिरीदी में सतिय पिलिबंद माध्य सम्मांत्रणया कोलंब प्रवर्धन कार्यालय श्रवणागार एदी पवत्वना विशेषज्ञ वैद्य पालित करुणा प्रेम महता एतुलु किहिप देनिकु मेहिदी अदहस पलकला इंदिय जात्यांतर एंगलुम हार एदी पिली प्रदर्शनीय एक्सपो 2019 नियोज्य अमात्य अनुमा गमगे महात्मेगे प्रधानत्वेन कोलंबदी आरंभ केरुणा रेदिपिली अपनायने किरीमेदी प्रधान रटवाल 10 अतरट श्रीलंकावे गणुम करुवन सह वेलंदपुल प्रवर्धने किरीम मेहि अरमुनाई ප්‍රදර්ශනයේ හෙටින් අවසන් වීමට නියමිතයි. කැලණිය වනවාසල බටහිර ග්‍රාම සංවර්ධන සමිතිය මගින් සිදු කළ ව්‍යාපෘති රැසක් ජනතා අයිතියට පත් කිරීම වනවාසල පුරාණ විහාරස්ථානයේදී සිදු කෙරුණා. වනවාසල ප්‍රදේශයේ අඩු ආදායම් ලාභී පවුලකට නව නිවසක් ලබා දීම, පාසල් දරුවන් වෙත ශිෂ්‍යත්ව ප්‍රදානය සහ කැලණිය නාගසේන විද්‍යාලයට උපකරණ පරිත්‍යාග කිරීම මෙහිදී සිදු කෙරුණා. බස්නාහිර පළාත් සමූපකාර සංවර්ධන ග්‍රාම සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් චම්පා පෙරේරා මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම කටයුතු සිදු කෙරුණා. දැන් අවධානය ක්‍රීඩා තොරතුරු වෙත. ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන තුන්වන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගයේදී බංග්ලාදේශ කණ්ඩායමේ ක්‍රීඩකින් කළුපටි පැළඳ ක්‍රීඩා කිරීමට තීරණය කර තිබෙනවා. ඒ බංග්ලාදේශ ජාතික කණ්ඩායමේ පළමු නායකයා වූ කරීම් ෂමීම්ගේ අභාවයට ශෝකයේ පළ කිරීමක් වශයෙන්. करीम शमीम डकानूर रोहलकदी ये अभाव प्राप्त वन विट हत्ते हतर वन वीही पसवुना पिलिकारो क्या खेतुविन ओह मिये के बव संधान करीम शमीम के नायकत पे आटते बांग्लादेश एक दहसनम से हत्ते हतवसरे दी मारीबोन क्रिकेट कंडायमट इरिहिव तरक वेदुना ए बांग्लादेशी डकानूर थी बांग्लादेश जातिक कंडायमक विदिस कंडायमकट इरिहिव क्रीडाकल पलम उत्तर के लिसाई इम तरगे सेलकेन्नी නුවන් කුලසේකර කෙනෙක් කියලා දැනගත්තේ ප්‍රේක්ෂකව හින්දා ප්‍රේක්ෂකයන්ගේ ඒ ආදරේ ගෞරවය නැත්තම් අපිට ක්‍රිකට් ක්‍රීඩාවේ ඉදිරියට යන්න අමාරුයි. ඔවුන්ට මම කියන්නේ හැමදාම මේ හිටියා වගේ ඉන්න දිගටම හැමදාම ක්‍රිකට් ක්‍රීඩකයන්ට සපෝට් කරන්න මෞබිම ජයග්‍රහණය කරද්දී ඒ වගේම පරාජය වෙද්දී හැමදාම අපි රටත් එක්ක එකට ඉන්න කියලා තමයි මට කියන්න තියෙන්නේ. ඒත් සමගින් අයිටෙන් මධ්‍යහන පුවත් විකාශය නිමාවට පත්වනවා. පසළු දෙකේ සිට අපගේ පැම්පේ ප්‍රතිකාශයේ බලාපොරොත්තු වන්න. සුබ දවසක්. www.itnnews.lk